शुभ दवस हेमोटम अदा मे वीडियो को मगिन कथाकर हदाने अवलोकितेश्वर कियागेन आप मनुष्य अतटम बोधिसत्व कियला अभी महायान सांप्रदाय बोधिसत्व संकल्प विधादन दशभूमि न्याय कीलकिया मुखदीन मगिन कथाकर मेघन कथाकर कालीन तामक अपगे यक प्रोडक्शन यूट्यूब नालिका सब्सक्राइब कर लम सब्सक्राइब कर बेल सालकन उबर अमदर नेपा ये वगेम मे वटिना वीडियो नुदन्ना जनगण शेयर अमदर नेपा एनगा मेघन कथाकर अवलोकितेश्वर बोधिसत्व कियागना मनुष्य अतटम बोधिसत्व नद्द कियला मे वीडियो का अवसाने वगलंट तेरे एहना एकतु एन वीडियो अवसान वेनक बुद्रजान वांसे जीवमानव वेडसिटिन काल सीमा वेदी एवगेम इन पशुकालीन बुद्ध भाषित इगन्मीन पिलिबंदव विविध मतवाद अति उना मे सदा शासनिक वशयेन वेदगत्तोरु तोरु रस पेल साहित्यं सपयागन्न पुलुवन् यातर देवदत्त तेरुंगे क्रियाकलापय सुदिन्न तेरुंगे क्रियाकलापय उदय तेरुंगे क्रियाकलापय आदिय अपिट प्रधान वेनवा बुदुदहमे मौलिक हरपद्धतियट पटहनि मतदरीम मिहि प्राथमिक अवस्थाव वेनवा ए अनुव मूल बुदु समये अतुलत समहर निर्वाद्य धर्म करुणु सावाद्यक निर्वाद क्रीम मिहिदी दकिन्नट लबेनवा प्रकृति धर्म करुणु विकृति करला दक्वीम क्रमक्रमें वर्धने वेला विकाशय वीमट शतवर्ष गणनाव गतवेन्नट अति मे तत्त्वे हमुवे लोयति किसीम आगमक करि दर्शनयक करि पवतिन आकारयेन पवतिनवामयि कियला अपिट अनुमान करन्न बै मे अनुव कालयेन अवश्यता सपुरा गनीमेदी आगमिक संकल्पयन्गे यम यम विनाशकम सिदुवीम सामान्य देयक बुद्धजन वहांसे उत्तरीतर मनुष्येक वशयेन पिलिगन्ना तेरवादीन बुद्ध भाषितगत तेवलादहम तमंगे मूल गुरुवरया विदियट सलकनवा बुद्धजन वहांसे कियला कियन्नी उतुम मिनिसेकु बवत् मिनिसत् बव इक्मवू तत्त्वयट पत्तु बव तेरवाद बुद्धहमे पिरिस पिलिगन्नवा एत् बुद्ध परिनिर्वाणयेन वर्ष 100कट पासु उन्वांसे पिलिबदव वगेम उन्वांसेगे धर्मये पिलिबदव विविध मतभेद सह मतवाद බොහෝමයක් හටගෙන උනා දෙවන මහා ධර්ම සංගායනාවෙන් පස්සේ ඇතිවෙච්ච මහා සංගික නිකාය එහෙම නැත්නම් මහායාන නිකාය ඒ වගේ මතවාද දරූ පිරිසකකින් යුක්ත වුණා පුද්ගලයා තුල ආධ්‍යාත්මික ශික්ෂණයක් ඇති කරලා විදර්ශනා ප්‍රඥාවෙන් පරිපූර්ණ පුද්ගලිකු බවට පත් කරවීමට මුල් බුදු සමය උත්සාහ ගන්නවා මේකම මුල් බුදු සමයේ පරම නිෂ්ඨාව දියටත් සැලකෙනවා මුල් බුදු සමය මෙම පදනම මත සකස් වුණා රහතන් වහන්සේලා පිළිබඳ අර්ථ නිරූපණය මතභේදාත්මක වෙනවා. ඒ අනුව මෙහි අවසන් ප්‍රතිඵලය රහත් බව සහ රහතන් වහන්සේ පිළිබඳ භික්ෂු සමාජය තුළ ඇතිවෙච්ච මතභේදාත්මක ਵਿਚාරය වෙනවා. කතා වස්තු ප්‍රකරණය සහ එහි අට කතාව විස්තර කරන්නේ මහායාන සම්ප්‍රදාය බිහිවීමට මෙන්න මේ ගැටලුව හේතුව බවයි. මේ හේතුවෙන් මතභේද සහිත රහත් බව සහ රහතන් වහන්සේ පිළිබඳ සංකල්පය පසකින් තබා ඒ වෙනුවට බෝධිසත්ව සංකල්පය කෙරෙහි ඔවුන්ගේ අවධානය යොමු වෙලා තියෙනවා. ඒ අනුව බෝධිසත්ව සංකල්පය මහායාන මූල සිද්ධාන්තය වෙනවා. කනිෂ්ක සංගීතයෙන් පස්සේ ස්ථාවර තත්ත්වයකට පත්වෙච්ච මහායාන සම්ප්‍රදාය පසු කාලීනව ප්‍රබල තත්ත්වයකට පත් වෙලා තියෙනවා. මානසික වශයෙන් සහ භෞතික වශයෙන් මනුෂ්‍යත්වයේ ඉක්ම වූ රහතන් වහන්සේ වෙනුවට හිතසුව සලසන බෝධිසත්ව වන්දනයට බොහෝ දෙනා ක්‍රමක්‍රමයෙන් නැඹුරු වුණා. ඒ වගේම රහත් බවට පත් වීම දුෂ්කර කාර්යයක් බවත් බෝධිසත්ව තත්ත්වයට පත්වීම ඒතරම් දුෂ්කර කාර්යයක් නොවන බවත් මහායානිකයන්ගේ අදහස වෙනවා. ඔවුන් බුදුන් වහන්සේද බෝධිසත්වරයෙකුට සමාන කර දැක්වීමට තරම් පසුබට වුණෙත් නැහැ. ඒ වගේම මහායාන සංකල්පය මත පදනම් වෙලා තිබෙන න්‍යායන් කීපයක් මහායාන දර්ශනයේ දක්නට ලැබෙනවා. බෝධිසත්ව සංකල්පය ගැන තියෙන න්‍යායන් කීපය මෙන්න මෙහෙම. සමස්ත ජනතාවගේ යහපත උදෙසා සියල්ලෝම කටයුතු කිරීම. පැවිද්දේ පරමාර්ථය තමන් පමණක් දුක් දුර් කිරීමෙන් පමණක් නොව බෝසත් බවෙන් සමස්ත ප්‍රජාවගේම දුක් දුර කිරීමට කටයුතු කිරීම. බෝසත් බවට පත් වෙලා ලබන බුදු බව අලෞකික තත්ත්වයක් බවත් බුද්ධ කාය සදාතනික බවත් අවබෝධ කර ගැනීම. ත්‍රිකාය සම්පත්තිවාදයේ විශ්වාස කිරීම. පාරමිතාවාදයේ දසභූමිවාදයේ විශ්වාස කිරීම. බුද්ධත්වයේ ප්‍රාථමික අවස්ථාව විදිහට සැලකෙන බෝසත් අවධිය පිළිබඳව තේරවාදීන්ට වඩා විශේෂ උනන්දුවක් දක්වන්නේ මහායානිකයන් වෙනවා. ඔවුන් පිළිගත් මතය තමයි උත්තරීතර යාගය. ඒ කියන්නේ බෝසත්වරයාගේ පරම යුතුයකම වියුත්තේ මානව සමාජයට සේවය කිරීම කියන එක. මෙහිදී දයානුකම්පිත හැඟීමෙන් බුදුවරුන් ඉදිරියේ සපතවන බෝධිසත්වවරයා දසභූමි අතික්‍රමණය කර බුද්ධත්වයට පත් වෙනවා. මෙම දසබෝධීන් උත්තරීත්වයේ උදෙසා
බෝධිසත්ව సంతානි හටගන්නා ගුණධර්මයන් වීමද විශේෂිත වෙනවා. මෙම දස භූමීන් පුද්ගලයෙකු ලබන එක්තරා අධිගම තත්ත්ව සමූහයක් කියලා සඳහන් වෙනවා. දස භූමිකා සූත්‍රයේදී බෝධිසත්වරයෙකු විසින් බුද්ධත්වයේ ලබා ගැනීම සඳහා සම්පූර්ණ කළ යුතු දස භූමීන් ප්‍රමාණ කර දක්වා තිබෙනවා. එෙහිදී පළවෙනි එක තමයි ප්‍රමුදිතා. බෝධිසත්ව සංකල්පයට අයත් දස භූමීන් අතර පළවෙනි එක වෙන්නේ ප්‍රමුදිතාව. ඈත දුර සිටින කෙනෙකු බොහෝ කාලයකට පස්සේ දැකීමෙන් ඇතිවන සතුටක් වගේ ධර්මකාය සෙවීමෙන් ඇතිවන ආධ්‍යාත්මික සතුට ප්‍රමුදිතාව වෙනවා. මෙහිදී පුද්ගලයා විසින් බුදුබව ලබන්නෙමි කියන ඉතා දැඩි අදිෂ්ඨානය අතිකර ගැනීම අපේක්ෂිත වෙනවා. මේ සඳහා උසස් පුද්ගලයන්ගේ ඇසුරක් ලබා ගන්න පුළුවන්. මෙවැනි ඇසුරක් ලබන්නෝද ඇසුරට ලක්වන්නෝද බෝසත්වරුන් විදියට මහායානිකයන් හඳුනා ගන්නවා. බෝසත්වරයෙකුගේ සිත කරුණාව, මෛත්‍රිය, භක්තිය, බය, ලැජ්ජාවාදී ගුණාංගයන්ගෙන් අනුනමන අතර අපෝපකාරී බෝසත්වරයා සුපුරුදු දිනචරියාවකින් කාලය ගත කරනවා. ඒ මෙහෙමයි. පළවෙනි අවස්ථාව සතර දිශාවේ සිටින බුදුවරුන්ට වන්දනාමාන කිරීම. දෙවැනි අවස්ථාව බුදුවරුන්ගේ ශික්ෂාපද ආරක්ෂා කිරීම. තුන්වැනි අවස්ථාව තුසිත දිව්‍ය ලෝකයේ සිට මනුෂ්‍ය ලෝකයේ ඉපදිලා නිර්වාණය අවබෝධ කරගන්නා තෙක් හමුවන සෑම බුදුවරයෙක්ම දැකීම. හතරවැනි අවස්ථාව සියලුම පාරමිතාවන් සහ සියලුම ගුණාංගයන් දිනු කර ගැනීම සඳහා ඊට අවශ්‍ය අවබෝධය ලබා ගැනීම. පස්වැනි අවස්ථාව සෑම සත්‍යයකම බුදු බවට පත් කිරීම. හයවැනි අවස්ථාව සෑම දෙයක් පිළිබඳවම විශේෂ දැනීමක් ලබා ගැනීම. හත්වැනි අවස්ථාව සෑම සත්‍යයකම ප්‍රීතියට පත් කිරීම. අටවැනි අවස්ථාව එක හා සමාන භාවනා ක්‍රම පුරුදු කිරීම. නවවැනි අවස්ථාව බෝසත් ධ්‍යාන ගුණ දිනු කිරීම. දහවැනි අවස්ථාව බුදු බව ලබා ගැනීමට අවශ්‍ය කරන සියලුම ධර්ම සහ සියලුම ගති ගුණ ප්‍රගුණ කිරීම. දෙවැනි න්‍යාය තමයි විමලා. තුන් දොරින් සහ දස අකුසලයෙන් මිදී ලබන පවිත්‍රත්වය විමලා නමින් හැඳින්වෙනවා. අවංක, ක්‍රියාශීලී, කීකරු, අනතිමානී මෙන්න මේ වගේ ගුණයන්ගේ ප්‍රතිබිම්බය විමලාව වෙනවා. ඒ වගේම මෙහිදී බෝසත්වරයා සතර සංග්‍රහ වස්තුවට අයත් ප්‍රිය වචනේ පුරුදු කිරීමට විශේෂ උනන්දුවක් දක්වනවා. තුන්වැනි න්‍යාය තමයි ප්‍රභාකාරී. අෂ්ට සමාධි චතුර්විධ බ්‍රහ්ම විහාර සම්පූර්ණත්වය මෙමගින් උදා කරනවා. මෙහිදී බෝසත්වරයා සියලුම ධර්මයන් අනිත්‍ය දුක්ඛ අනාත්මාදී ලක්ෂණයන්ගේ යුක්ත බවත් ඒවා විනාශයෙන් කෙලවරන බවත් අවබෝධ කරගන්නවා. ඉපදෙමින් මැරෙමින් මැරෙමින් ඉපදෙමින් ගෙවෙන මේ සසර දුක්ගිනි නිවා ප්‍රඥා උපදවා ගැනීමේ කැමැත්තත් ප්‍රභාකාරී භූමියේදී ඇති කරවනවා. හතරවැනි න්‍යාය තමයි අරච්ච ස්මිති. මේදී සතර සතිපට්ඨාණය. ඒ කියන්නේ කායානුපස්සන, වේදානුපස්සන, චිත්තානුපස්සන, ධම්මානුපස්සන. ඒ වගේම සතර සම්‍යක්ප්‍රදාන. ඒ කියන්නේ නූපන් කුසල් ඉපදවීමට උත්සාහ කිරීම, නූපන් අකුසල් නොඉපදීමට උත්සාහ කිරීම, උපන් අකුසල් දුරු කිරීමට උත්සාහ කිරීම, උපන් කුසල් වර්ධනය කිරීමට උත්සාහ කිරීම. ඒ වගේම සතර ඉද්ධිපාද. ඒ කියන්නේ ඡන්ද, චිත්ත, විරිය, විමස්ස. ඒ වගේම පංච ඉන්ද්‍රිය. චක්කු, සෝත, ගාන, ජීව, කාය. ඒ වගේම ආරෂ්ඨාංගික මාර්ගය ආදී මෙන්න මේ වගේ ගුණධර්මයන් වර්ධනය කර ගැනීමට බෝසත්වරයා පළඹ වෙනවා. මෙහිදී බෝසත්වරයාට අදිෂ්ඨාන සම්පන්න වීමේ අවශ්‍යතාවයත් පැන නගිනවා. බෝසත්වරයාගේ හිතේ ඇතිවන ප්‍රාණවත් බව හේතු කරගෙන ලෝකේ යථා තත්ත්වය, ඒ කියන්නේ උත්පාද තితి භංග පිළිබඳව තත්ත්වාවබෝධයක් ඇති කරගන්නවා. එමගින් ලෝකයේ පිළිබඳ වගේම තමා පිළිබඳවත් යම් අවබෝධයක් ඇති වෙනවා. පස්වැනි න්‍යාය තමයි සුදුෘජයා. ආජිස්මති භූමියේදී පුරුදු පුහුණු කර බෝසත් ගුණධර්ම පිළිබඳව ගැඹුරු අවබෝධයක් ලබා ගැනීමට සුදුෘජයා භූමිය උපකාරී වෙනවා. මේදී බෝසත්වරයා තම සිත පාලනය කර ගැනීමට වගේම අනිත්‍යාගේ සිත් පුහුණු කිරීමට උත්සුක වෙනවා. සුදුෘජයා භූමියේදී බෝසත් සිතේ ඇතිවන පාපී සිතුවිලි යම් ප්‍රමාණයකට හෝ යටපත් කිරීම වැදගත් කරලා සලකා තිබෙනවා. එසේ නොකරන්නේ නම් බෝධිය පිළිබඳ ආලෝකයක් එවත් අවබෝධයක් බෝසත්වරයාට ලැබෙන්නේ නැහැ. හයවැනි න්‍යාය තමයි අභිමෝ. ඉදිරියේ සිටීම කියන අර්ථයෙන් සත්වයාගේ පුනරුත්පත්තිය නිර්වාණය පිළිබඳව දැනගැනීම අභිභු නමින් හැඳින්වෙනවා. මේදී සසර දුක් විඳින සත්වයන් පිළිබඳව නියම තත්ත්වය. ඒ කියන්නේ අවිද්‍යා සංකාර නාම රූප දුක්ඛ වේදනා තෘෂ්ණාව ජාති ජරා මරණ කියන දේවල් වටහා ගැනීමට බෝසත්වරයාට අවස්ථාව හිමි වෙනවා. හත්වෙනි න්‍යාය තමයි දූරංගම. තිදුරු සංහරව උසස් තත්ත්වයටද පත් වෙලා බොහෝ දුරක් ගිය සිතත්තේ අවබෝධයෙන් පසු සර්වඥතා ඥාන ලැබෙනවා. ඒත් මේ වන විටත් බෝසත්වරයා නිවන ළඟා කරගෙන නොමැති අතර කෙලෙස් සම්පූර්ණයෙන්ම දුරු බවක්ද පේන්නේ නැහැ. අටවෙනි න්‍යාය තමයි අචලා න්‍යාය. ලෝකයා හා සත්‍යයා පිළිබඳ යථා තත්ත්වය අවබෝධ කරගෙන ලෝකෝත්තර තත්ත්වයට පත් වීම අචලා නමින් හැඳින්වෙනවා. මේදී ලෝකය කිසි කෙනෙකුගේ නිර්මාණයක් නොවන බවත්, එය සහේතුකව හටගත් දෙයක් බවත්, ඇති වූ සියල්ල නැතිවීම ස්වභාව කොට ඇති බවත් බෝසත්වරයා අවබෝධ කරගන්නවා. නිර්වාණය ලබා ගැනීමට අවශ්‍ය කෙලෙස් නැසීම
සම්පූර්ණයෙන්ම ඉටුකල තත්වයට පත්වන අතර බෝසත්වරයා පාරිශුද්ධත්වයේ කෙළපැමිණි පුද්ගලයෙකු බවටද පත් වෙනවා. නවවෙනි න්‍යාය තමයි සාදුමත. මෙහිදී බෝසත්වරයා ධ්‍යාන මාර්ග මාර්ගඵල ඥානය පිළිබඳව අවබෝධයක් ලබලා සම්‍යක් සම්බුද්ධත්වයට පත් වෙනවා. ඊළඟට 10වෙනි න්‍යාය තමයි ධර්මමේක. එදා අපහසුයෙන් අවබෝධ කරගත්ත ධර්මකාය අනිත් සත්‍යයන්ට පැහැදිලි කර දීම සහ එම සත්‍යයන් සුමකට යොමු කිරීම බෝසත්වරයාගේ යුතුයකමක් සහ වගකීමක් වෙනවා. දැවෙන සත්‍යයන්ගේ සිත් නිමාලීම ධර්මමේගා භූමියේදී සිද්ධ වෙනවා. ඉතින් මහායාන සම්ප්‍රදායට අනුව බෝධිසත්වයෙක් විසින් ධර්මාවබෝධය ලබන අවස්ථා ගණන 10ක්. එම අවස්ථාවන් දසභූමි න්‍යායන් විදියට හඳුන්වනවා. පාරමිතා නමින් හඳුන්වන්නේද දසභූමියින්ම තමයි. තේරවාද සම්ප්‍රදායට අනුව බුද්ධත්වයට පත්වන බෝසත්වරයෙකු විසින් පූර්ණ කළ යුතු පාරමිතා ගාන 10ක්. එම පාරමිතාවන් දසපාරමිතා නමින් හඳුන්වනවා. මේ අනුව තේරවාද සහ මහායාන සම්ප්‍රදායට අනුව බුද්ධත්වයේ ලැබෙන බෝසත්වරයෙකු විසින් සම්පූර්ණ කළ යුතු ගුණාංග ගණනින් සමාන වෙනවා. ඒත් සංකල්ප වශයෙන් ගත්තාම තේරවාද සහ මහායානයේ මත එකිනෙකට වෙනස්. ඒ කොහොම වුණත් මේ පාරමිතා තත්වයන් සම්පූර්ණ කිරීමෙන් බෝධිසත්ව භූමියෙන් මිදීමට සහ උතුම් අධිගමයට පත්වීමට හැකි බවයි තේරවාදීන්ගේ සහ මහායානිකයන්ගේ ප්‍රධාන අදහස වෙන්නේ. ඉතින් ඔන්නෝක තමයි මහායානිකයන්ගේ බෝධිසත්වයෙක් කියන සංකල්පයේ තියෙන්නේ. එහෙම නැතුව තමන්ගේ ළමයාව අපයෝජනය කරලා අබිනිෂ්ක්‍රමණය කරනවා වගේ මන්දමානසික කතා නෙමෙයි මේ මහායානෙ තියෙන්නේ. දැන් මේ අවලෝකිතේශ්වර කියලා බෝධිසත්වයෙක් කියාගෙන ඇවිල්ලා නම් තියෙන්නේ බුදුදහම සහ බුද්ධ ශාසනය විනාශ කිරීමට දරන කුමන්ත්‍රණයක් කියනක නම් ඔයාලා අමතක කරන්න එපා. මේ මායයා ගහන ගේම උඹට හිතා ගන්නවත් බැරි වෙයි. ධර්මයේ විදියට අධර්මය මතු කරන කාලයක් තමයි අද මේ සමාජයේ තියෙන්නේ. ඉතින් ඒ නිසා ඔයාලා හැමෝම යහපත් මානසික තත්ත්වයකින් වර්තමානයේ ජීවත් වෙන්න. මොකද නැත්තම් ඔගොල්ලෝ ධර්මයේ කියලා අධර්මයට රැවටෙන. අද කාලේ සමාජය දිහා බැලුවාම ශාසනය නින්දාවට පත් කරන බුදුදහම බුද්ධ ශාසනය මිනිසුන්ට එපා කරන තත්ත්වයක කුමන්ත්‍රණයක් දියත් වෙමින් තිබෙනවා දැන් වසර දෙක තුනක ඉඳන්. ඒ නිසා ඒවට අහුවෙන්නේ නැතුව නිවැරදි බුදුදහම ගවේෂණය කරන්න. නිවැරදි බුදුබණ අහන්න. නිවැරදි ධර්මයට අනුව ඔගොල්ලෝ හැසිරෙන්න. අප්‍රමාදී වෙන්න. ඒක ඔබගේ සිතින්ම කළ යුතු පවිත්‍ර දෙයක්. ඔබේ හිත තුළ තිබෙන ශ්‍රද්ධාව වෙන කෙනෙක්ට වෙනස් කරන්න බැරි වෙන්න ඔබගේ ධර්ම ඥානය දිනු කරගන්න. ඉතින් මේ වටිනා ධර්ම දානමේ වීඩියෝව නොදන්නාට දැනගන්න ෂෙයා කරන්න අමතක කරන්න එපා. ඒ වගේම තාමත් අපගේ යක් ප්‍රොඩක්ෂන් YouTube නාලිකාව subscribe කරලා නැත්නම් subscribe කරලා bell සල්කන බන්නත් අමතක කරන්න එපා. අදට එනන් අපි සමු ගන්නම්. ඔයාලට ජයග්‍රහී සුබ දවසක් වේවා. Thank you.